සුභතේවා පින්වතුනි අද දිනේ මම කතා කරන්න යන්නේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන මේ කාරණා පහ පිළිබඳව. ඉතින් මෙතෙන්දී ඇත්තටම පැහැදිලි කරන්න ඕනේ මේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ කියලා කියන කාරණා පහ තුළ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මතාවයත් අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාද ධර්මතාවයත් කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මතාවයත් කියන ධර්මතාවයන් තුනම ගැබ්වලා තියෙනවා. ඉතින් ඒක ඒ ධර්මතාවයන් තුන දකින්න පුළුවන් වෙන්නේම මේ සිරිසද්ධර්මයේ නිවරදිව ඇසි නිවරදි වූ සිරිසද්ධර්මයේ ඇසූ කෙනෙකුටමයි. ඒ නිවරදි වූ සිරිසද්ධර්මයේ ඇසූ කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා ඒ තමන් තුළ ක්‍රියාත්මක වන්නා වූ මේ උපාදාන ලෝකයේ තුල මේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන අවස්ථා පහ ක්‍රියාත්මක වෙන හැටි තමා තුළින්ම දැක ගන්න. ඒ සඳහා පළමුවම සිරිසද්ධර්මය හොඳින් ශ්‍රවණය කිරීම අවශ්‍ය වෙනවා. කාලයක් තිස්සේ ධර්මය ශ්‍රවණය වෙනකොට තමන් තුළ මේ සං උදය වෙන හැටි, ඒ සං උදය වෙන අවස්ථාව තමයි උද්‍යංගම කියලා මේ විස්තර විග්‍රහ කරන්නේ. එතකොට තමන් තුළ කොහොමද මේ සං උදය වීම සිද්ධ වෙන්නේ කියන එක දැක ගන්නවා කියන එක තමයි ධම්මෝ සම්දිට්ඨිකෝ වෙනවා කියලා කියන්නේ. හැබැයි ධම්මෝ සම්දිට්ඨිකෝ වෙනවා කියන ක්‍රියාවලිය එහෙම පහසුවෙන්ම කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද ඒක තමන් තුළ අරිය පරිශ්‍රණයක් සිද්ධ කරලා මේ සිරිසද්ධර්මය හොඳින් ශ්‍රවණය කරලා මොකක්ද සං උපදිනවා කියලා කියන්නේ. සං කියන්නේ සිතිවිලි නෙමෙයි. සදැන් හුඟක් අය මේක වරදවා වටහා ගන්නවා මේ හිතේ ඇති වෙන සිතිවිලි අරමුණු. සිත රූපයක් බාහිරව රූපයක් දකිනකොට ඒ රූපය ඔස්සේ හිත අරමුණු වෙන එක සන්ද, ඒව සංකාරද, ඔය වගේ වචන වලට හුඟා ගැති වෙලා මේ පදපරම විදිහට වචන තුලින් මේ නිබ්බාන සුවේ දකින් යන ගොඩාක් දෙනා මේ සං දැක ගන්නට බැරුව ඒ දහම් මාර්ගය තුල යම් යම් දිට්ටිගත වීම තුල හිර වෙලා සිටිනවා. ඉතින් පින්වතුනි ඒ සඳහා උදව්වක් විදිහට මේ උද්‍යංගම කියන දේ විස්තර කරනවා නම් උද්‍යංගම කියලා කියන්නේ දැන් අපි උදේ ඉඳන් හවස කම්ම කරන කියන දකින අහන බලන මේ හැම දෙයක් තුළින්ම උදය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට උදය වෙනවා කියලා කියන්නේ සං උදය වෙනවා කියන එක. මේ සං උදය වෙනවා කියන එක ඇති වෙන්න පුළුවන් වෙනවා. අපි දැන් හිතමු ඔබට මොකක් හරි ඔබ සින්දුවක් ඇහෙනවා. ඒ සින්දුව ඇහෙනකොට ඒ සින්දුවේ තියෙන ඒ සින්දුවට ඔබේ හිතේ තුල ඇති වෙන්න පුළුවන් ප්‍රිය වේදනාවක්, එහෙම නැත්නම් අප්‍රිය වේදනාවක්, අකමැති ස්වභාවය, එහෙම නැත්නම් කැමතිත් නැති අකමැතිත් නැති ස්වභාවය. මේ වගේ මේ දුක වේදනාව, සුඛ වේදනාව, අපි කියනවා දුක්ඛමා සුඛ වේදනාව, මේ වේදනාවන් තුන ඇතිවීම ස්වභාවිකයි. ඒ ස්වභාවිකවම ඕනෑම පුද්ගලයෙක් තුළ මේ ආකාරයේ වේදනාවන් තුනක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පින්වතුනි වෙන්නේ දැන් ওই සින්දුව කියන එක අපට එන්නේ ශබ්ද රූපයක් විදිහට. ඒ ශබ්ද රූපයක් විදිහට ඇහෙන මේ සින්දුව ඔබ තුලින් ඔබට ඇහෙන වචන, එහි තේරුම, එහි තනුව, ඒ තාලය, ගායකයාගේ කටහඬ, ඒ සිද්ධි, ඒ චිත්ත රූප, ඒ සියල්ල ඔස්සේ ඔබේ තියෙනවා පෙර ජාතිවලත් සින්දු අහලා ඔබේ සින්දුවට තියෙනවා ඔබේ අර ඒ සින්දුවේ තියෙන ලක්ෂණ වලට යාවෙන පෑහෙන ගති ස්වභාවයක් හෝ ගැටෙන ඒකට නොබැදෙන විරුද්ධ වෙන ගති ස්වභාවය. ඒ ගති ස්වභාවය අනුව තමයි ඔබේ පිරිඅපිරි ලෝකය ඔබ තුල නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඔබ ඒ අහන සින්දුව තුළ තියෙන්නේ ඔබ කැමති ආකාරයේ ඔබට ඔබේ හිතේ තියෙන පිරිලෝකයට යාවෙන ඒකට පෑහෙන කටහඬක්, ඒකට පෑහෙන තනුවක්, ඒ තාලයක්, ඒ ගායක ඒ බාහිරෙන් ඔබේ කණ්ඨ ශ්‍රවණය වෙනකොට ඔබ අර සින්දුව ඔබේ පිරිලෝකයේ හොඳට උද්දීපනය වෙලා ඒ පිරිලෝකයේ තියෙන රසයට ගැළපෙන ගති ලක්ෂණ බාහිරින් ඔබට ඇහෙන්න ගන්න. එතකොට පින්වතුනි මේ රූපයක් කියලා කියන්නේම ගතිපොදියක්.
දැන් ඔබට ඇහුනේ ශබ්ද රූපයක්. ඒ ශබ්ද රූපය ඔබ ගත්තේ ග්‍රහණය කරගත්තේ ඔබ තුල කියවා ගත්තේ එය ඔබ ඔබට ඔබට ඔබ තුල ක්‍රියාත්මක වෙන්න සිතුවිලි පවත්වමින් මෙය ඔබ තුල මේ සින්දුවක් ඇහුණා ආනේ හරීම ලස්සන සින්දුවක් නේ මම ආසම කරන જાතියේ විදිහේ සින්දුවක් නේ ඒකේ ඒකේ අමුතු රසයක් තියෙනවා නේ කියන ස්වභාවයන් පින්වතුනි දැනුනේ ඔබ තුලම තැම්පත් වෙලා තින ගති ස්වභාවයන්ට අනුකූලව ඔබේ පිරියපිරි ලෝකයේ ක්‍රියාත්මක වීම අනුවයි ඒකයි ඒ එකම සින්දුවට වෙන කෙනෙකුට ඔය ආකාරයේ කැමැත්තක් ඔය ආකාරයේ ප්‍රිය වේදනාවක් ඇති නොවෙන්නත් පුළුවන් ඒ ඇති වුණත් ඒ වේදනාවයි ඔබ තුල ඇති වුණ වේදනාවයි දෙක ආයමත් වෙනස් ඒ කියන්නේ එකම සින්දුවට පුද්ගලයෝ දහස් සකගේ සිත් තුළ ඇතිවෙන්න පුළුවන් මේ වේදනාව දහස් ආකාරයයි. සමහරු අකමැති වෙනවා, සමහරු කැමැති වෙනවා, සමහරුන්ට කැමැත්තකුත් නැහැ, අකමැත්තකුත් නැහැ. එහෙනම් මේක මේ සින්දුවේ තිබුණු වරදක් නෙවෙයි. මේ සින්දුව තුළ ඒ කැමැති අකමැති කියන ලෝකයේ ක්‍රියාත්මක වුණේ ඔබේ පිරියපිරි ලෝකයේ අනුයි කියන එක ඔබ දැක ගන්න, ඔබ තුලින්ම මෙය අත්දැකීමට භාජනය කරන්න, ඔබ තුලින්ම මේ ඔබේ ලෝකය හොඳට ක්‍රියාත්මක වෙන හැටි හොඳ ඒ කියන්නේ ඔබ තුළින් හොඳින් පරීක්ෂා කර විමසිලිමත්ව අත්දැක ගන්න උත්සාහ කරන්න. එහෙම දකිද්දි ඔබට දැක ගන්න පුළුවන් මේවි ඒ අහන හැම සින්දුවකින්ම සමහර වෙලාවට ඔබ සින්දුවක් අහනවා ලස්සනයි කියලා සුඛ වේදනාවක් එනවා. ඒකේ ඔබ තුල නිකන් රත් වෙන, මත් වෙන, තැවෙන, දැවෙන ස්වභාවයක් නැතුව සාමාන්‍යයෙන් ආකාරයේ සින්දුවක් ඇහුණා, වේදනාවක් දැනුණා. ඒ වේදනාවත් එක වේලාවක් පැවතිලා නැති වෙලා ගියා. මේ වේදනාවක් ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා කියන ස්වභාවයයි සංඋපදිනවා කියන එකයි අතර පින්වතුනි අහසද පොළොව වගේ වෙනසක් තියෙන. අනේ වෙනසයි ඔබ දැක ගන්න ඕනේ. එතකොට පින්වතුනි ඔබ ඔය අහන ඔය සින්දුව ඔබට ඔබේ හිතේ ඇතිවෙන කැමැත්තක් ඇතිවෙන ආ ලස්සන සින්දුවක්. මට ඒකට මම ඒකට කැමති කියලා ඒ සින්දුව විඳින අතරේ ඔබ දන්නේමවත් නැතුව ඔබ තුල ඒ සින්දුව ඔබේ මේ මුළු හද පතුලටම කිඳා බැහැලා ඒකට මුල් බැහැගෙන ඒකේ දැනෙන රසයත් එක්ක මහා ආසත්ත බවක් තීමක් මහා මත්වීමේ ස්වභාවයක් එක්ක ඔබ තුල අර ඇතිවෙච්ච වේදනාව වේගයක් බවට පත් වෙනවා. ඒ වේදනාව වේගයක් බවට පත් වෙලා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් බවට පත් වෙලා විඥාන ශක්තියක් ජනිත වෙනකොට ඔබ තුල මේ මීට පෙර අර සින්දුව මොකක් හෝ සින්දුවක් අහලා ඇති වෙලා සුඛ වේදනාවක් ඇති වෙලා නැති වෙලා ගිය ස්වභාවයයි මේ වෙලාවේදී වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් ජනිත වෙනවා කියන ස්වභාවයයි කියන ස්වභාවයන් දෙකේ වෙනස ඔබ හොඳින් අත්දැක ගන්න. ඔබට අර වේගයක් වේදනාවක් ආවේගයක් අන්නේ වෙලාවේ ජනිත වෙනකොට තමයි පින්වතුනි මේ උදයංගම කියන එක අත්තංගම බවට පත් වෙනවා කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට ඔබ තුල අර මතුවෙච්ච වේදනාව උදයංගම වෙච්ච වේදනාව අත්තංගම වෙනවා කියලා කියන්නේ අත්තංගම අත්ත සංඥාවෙන් දැන් මම ආස කරන මගේ ලෝකයේ මට යාවෙන මට පැහැවෙන මට පෑහෙන ගති ස්වභාවයන්ට අනුකූල වූ බවක් නිසා ඔබට මහා තද චන්ද රාගයක් ඒ තුළට ඇති වෙනවා. ඔබේ තුළ තිබෙන කැමැත්ත බාහිර සින්දුවක් කරා බාහිර ශබ්ද රූපයක් කරා ඔබට දැනනකොට ඒ කැමැත්තට කැමැත්තෙන්ම බැඳෙන එක තමයි ඉච්ඡට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා නිච්ච කරගන්නවා කියලා කියන්නේ. ඒ නිච්චයි සුඛයි අත්තයි මේ සින්දුවේ පුදුම රසයක් හරීම ආසත්ත බව මුළු ඇඟම කිරි පොලා යන ගතිය මුළු ඇඟටම දැනෙන ගතියක් එනකොට අන්න ඒ වෙලාවේදී අපි කියන්නේ අර අත්තංගම කියන්නේ දලුලා වැඩිනවා කියන ස්වභාවයේනේ මුල් ඇදලා මුළු ඇඟ පුරාම දැනලා මුළු ඇඟටම මේ වේදනාව දැනිලා මුළු ඇඟේ සියලුම ඇසකරනාසය දිවකය මන පිනවමින් ඔය චිත්තසංතානෙට කරා මේ කර්ම බීජය සකස් කරගන්න යන ගමනේ මේ ඇසකරනාසය දිවකය මන කියන ස්වභාවයන් සලායතන ස්වභාවයන්ට පත් වෙලා මේ මුල් බැහැගෙන පැතිරිලා දලුලා වැඩෙනවා කියන එක තමයි අත්තංගම කියන්නේ. සරලව කියනවා නම් වේගයක් වේදනාවක් ආවේගයක් වෙලා මේක එන්න 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 අර ආසත්ත භවකින් මහා රත් වීමකින් මත් වීමකින් මේ සින්දුව කෙරෙහි මහා කැමැත්තක් ඇති වෙනවා.
ඒ ඇතිවන ක්‍රියාවලිය උද්‍යංගම අත්ංගම වෙලා ඔබ තුල ආස්වාදය පුදුම ලස්සන සින්දුවක් නේ හරි මම ඒකට හරියම කැමතියි කියලා ඔබෙහි විශාල වූ ආමිස සුවයක් අත්විඳ ගන්න සුවයක් විඳිනවා ඒ සුවය තුල ඒ සුවේ නැවත නැවත විඳින්න ඔබ නැවත නැවත ඒ සින්දුව අහනු නැවත නැවත ඒ රසයේ හිතින් හෝමතු කර කර අරගෙන උද්‍යංගම අත්ංගම ආස්වාද කියන අවස්ථාවන් ටික පහු කරගෙන යන ඔබ කොයි ආකාරයකට මේ ආස්වාදය කියන්නේ ආමිස සුවය. එතකොට මේ ආස්වාදය තුල ඔබ ආමිස සුවය විඳිනවා. උද්‍යංගම අත්ංගම ආස්වාදයේ එනකොට පින්වතුනි මේ ඔබ පවත්වන්න නවත්වන්න හදාගත්ත මේ සුවය ඔබට කොයි තරම් වෙලාවක් තියාගන්න පුළුවන් වුණාද? දැන් මේ සින්දුවට ඔබ ඉච්ඡ වෙලා කැමැත්තක් ඇති වෙලා ඉච්ඡට පටිච්ච වුණා. පටි කියන්නේ අර අන්තගාමීව මේකට තදින් බැඳුණා. ඉච්ඡට පටිච්ච වෙලා අභිච්ච වෙලා තද ආසාවක් ඇති වෙලා නිච්ච කරගෙන ඒ සුවය නැවත නැවත විඳින්නයි ඔබට අවශ්‍ය වුණේ. හැබැයි ඔබ පළවෙනි වරේ සින්දුව අහනකොට ඔබට දැනුණා වූ ඒ සුව වේදනාව කොච්චර වෙලාවක් තිබුණද? ඒ සුව වේදනාව ඔබ නිච්ච කරගත්තට පින්වතුනි එහි ධර්මතාවයේ තමයි න නිච්ච වෙනව. ඔබ කැමති ආකාරයට තප්පරයක් දෙකක් විනාඩියක් ඔබට පවත්ව ගන්න පුළුවන් වෙයි. ඒ සුවය විනාඩියකට දෙකකට පහකට වඩා ඔබට තියාගන්න බැරි වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබ ඒ ඕනෑම සුවයක් ඔබට සුවයක් දීලා ඒ සුවය න නිච්ච වෙන ඔබ කැමති ආකාරයට පවත්ව ගන්න ඔබේ සිතැඟි පරිදි හසුරව ගන්න බැරි වෙන ස්වභාවය ඔබට දකින්න පුළුවන් වෙන අනිච්ච බව. දුක්ඛ කියලා කියන්නේ ඒක දෙවනි වේශයකට පෙරලෙනවාය කියන එක. මේ ඔබ පවත්ව ගන්න හදපු ඔබ පිනව ගන්න මිනිමින් තවදුරටත් පවත්ව ගනිමින් මේ දලුලා වඩපු සුඛ වේදනාව එහි උපරිම අවස්ථාවකට ඇවිල්ලා උපරිම සුවයකුත් ඔබට ලබා දීලා ඒ සුවය ටික වේලාවක් පැවතිලා ඒ සුවය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි දුක්ඛ දෙවනි වේශයට පෙරලෙනවා විපරිණාම ධම්ම කියලා කියන්නේ. එනං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන මේ ධර්මතාවය ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි දකිනවා කියන එකයි පින්වතුනි ආදීනව කියලා කියන්නේ. එනං උදයංගම අත්ංගම ආස්වාද වුණා ආදීනව ඔබට උරුම වුණා. ඔබ මේ ඔබ තුල ක්‍රියාත්මක වෙන මේ ස්වභාවය හරියටම ඔබ තුල දකින්න පුළුවන් වුණොතින් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධර්මතාවය ඔබේ සිත තුළම ක්‍රියාත්මක වෙන හැටි ඒ සින්දුවෙන් ලැබෙන සුවය ඔබට తాවකාලික වූ සුවයක් දීලා එහි විපරිණාම ධම්මතාවය නිසා අනිච්ච බවට පත්වෙන හැටි දෙවෙනි වේශයට පෙරලෙන හැටි එතකොට විපරිණාම ධම්මතාවය නිසා ඇතිවෙච්ච සුවය වී වෙනස් ලායක විපරිණාම ධම්ම වෙන හැටි ඔබට ඔබ තුලින් දැක ගන්න පුළුවන් වෙනකොට ඔබ අර නිච්චයි සුඛයි අත්තයි කියලා තදින් බැඳිලා පටියකින් වෙලීලා පටි ඉච්ඡ වෙච්ච ස්වභාවය ඔබටම තේරුම් ගන්න පුළුවන් වෙනෝ පවත්වන්න නවත්තන්න බැරි දෙයක් කියන එක. අන්නේ පවත්වන්න නවත්තන්න බැරි ස්වභාවය තුල අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඔබ ඔබ තුලින් දකිනකොට නිච්ච සුඛාත් පහයති වෙනවා. පින්වතුනි ඔබ ඔබේ ගතියට පණ දීලා මේකේ සුවයක් තියෙනවා මේක හොඳම ලස්සනයි හරීම ෂෝක් මම හරීම කැමතියි කියලා මේ ඔබ ආසත්ත භවකේ මේ තදින් බැඳෙනේ වෙච්ච මේ ඒ බැඳීම තුල ඒ පටිය තුල ඒ පටිච්ච භව තුල ඔබට පවත්ත ගන්න බැරි බව අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධම්මතාවයේ ගින්න තුල ඉඳම්ම සංවට්ඨය තුල ඉඳම්ම ඔබ දකිනවා. එනම් මේ සංවට්ඨය තුල ඉඳම්ම ගින්න තුල ඉඳම්ම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දකිනවා කියන එකයි පින්වතුනි අනුප්පාද නිරෝධය කියලා කිව්වේ. ඔබ තුල අනුසය බිහිවෙමින් පැවතුණා. මේ අනුසය බිහි වෙනවා කියන්නේ අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලායතන සලායතනපච්චය සම්පස්ස සම්පස්සපච්චය සංවේදනා සංවේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ කියන ක්‍රියාවලියමයි. පින්වතුනි මෙහි කරුණු කාරණා 12ක් තිබ්බට මේ පඩිපෙලක් බහින වගේ එකක් පස්සේ එකක් සිදු වෙන දෙයක් නෙවෙයි. මේ ක්‍රියාවලිය තුලම අවිද්‍යාපච්චය සංඛාරා කියන මේ ක්‍රියාවලිය එක කැටියට එක ගුලියට එකවර මේ සියලු දේවල් අඤ්ඤමඤ්ඤ වශයෙන් එකකට අනිත් එකට තල්ලුව දෙදී චක්‍රයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ. නැත්තම් රේඛීය විදිහට වෙන ක්‍රියාත්මක වීමක් නෙමෙයි.
එතකොට මේ චක්‍රය තමයි අර උදයංගම වෙනවා සංඋදය වෙනවා අත්ංගම වෙනවා වේගයක් වේදනාවක් දරුලා වැඩෙනවා එතකොට ඔබට සංවේදනා සාමිස වේදනා සංවේදනා පච්චය තණ්හා අන්න වේදනාවක් ආවා ආස්වාදයක් ආවා තැනක හා වුණා උපාදානිය වුණා උපාදානිය අල්ල ගන්නකොට මෙන්න මේ ක්‍රියාවලිය ඔබට විනාඩි 10ක් 15ක් 20ක් දවසක් වුණත් සිද්ධ වෙන්න පුළුවන් රෝද වෙවි රෝද වෙවි රෝද වෙවි එක චිත්තක්ෂණයක් තුල ලක්ෂ වාරයක් රෝද වෙමින් මේ එකම ක්‍රියාවලිය ඒහපු සින්දුව නැවත නැවත මතක් වෙමින් නැවත නැවත ආස්වාදයේ විඳිමින් අර ගතියට පණ පොපුවා ටික 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 ඔබ අනුසය උපදවා 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 ඒ අනුසයවල තියෙන බලය තර වෙච්ච ගමන් ඒ අනුසය පොදිය එකතු වෙලා ආසව හැටියට තැන්පත් වෙනවා. පින්වතුනි මේ අනුසය එකවරම එක මොහොතක ෂණිකව හැදෙන දෙයක් නෙවෙයි. ඒ අනුසය ක්‍රියාදාමය තුළ අනුසය මේ වරින් වර මේ ඉපදෙමින් ඉපදෙමින් වෙලාවක් විනාඩි 5ක් 10ක් ඒ වගේ එක දවසක් සතියක් කොහොම රෝද වෙවි යන මේ ක්‍රියාවලිය තුළ ඔබට මේ ක්‍රියාවලිය පජානාති වුණා නම් උදයංගම වෙන හැටි අත්ංගම වෙන හැටි මේ ආස්වාදයක් ඔබට උරුම වෙන හැටි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධර්මතාවය ඔබ දැකගත්තා නම් ආදීනව ඔබ දැකගත්තා වෙන. අන්න අනිච්ච බව දුක්ඛ බව විපරිණාම ධම්මතාවය ඔබ දකිනකොට නිච්ච සුඛාත්ත පහයති වෙනවා. ඒ නිච්ච සුඛාත්ත පහයති වීම තුළ මේ අනුසය උපද්දවාගෙන සමුදය හදමින් ඔබේ ලෝකයේ ක්‍රියාත්මක වෙමින් පැවතුණා. ඒක පැයක් වුණත් සමහර විට පවතින්න පුළුවන්. මේ ක්‍රියාත්මක වෙමින් සමහර දවස් පුරාම ওই සින්දුව මතක් වෙවි යන්න පුළුවන්. එහෙම ගියපු මේ අනුපාද වෙවි මේ උත්පාද වෙවි ආපු එක න උත්පාද වෙනවා කියන එකයි අනුපාද වෙන්නේ. න උත්පාද වෙන්නේ කොහොමද? රෝද වෙවි ඔබේ හිත උද්‍යංගම අත්ංගම වෙවි ආස්වාද දියාව. හැබැයි ඔබ ආදීනව දැක්කේ නැහැ. ආදීනව දකින්නත් බැහැ පිංවතුනි මේ ධර්මය අවබෝධ නොවිච්ච කෙනෙකුට. මේ යථාව බෝධයේම පටිච්ච සංඋප්පාද ධර්මතාවය දැක නොගත් කෙනෙකුට තමන් තුළ මේ උදයංගම වෙන එක පජානාති වෙන්නේ නැහැ. අත්ංගම වෙන එක පජානාති වෙන්නේ නැහැ. උදයංගම අත්ංගම තමන්ට ආස්වාදයක් උරුම වුණා කියන එක පජානාති වෙන්නේත් නැහැ. ඒකයි උදයංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන එක නප්පජානාති තමයි අසෘතවා පෘථග්ජනෝ කියන පුද්ගලයා. මේ පෘථග්ජන පුද්ගලයා කවදාවත් මේ ස්වභාවයන් තමන් තුළ ක්‍රියාත්මක වෙනවා කියලා දකින්නේ නැහැ. නප්පජානාති. හැබැයි සෘතවාහාරිය ශාවකා කියන පුද්ගලයා තමන් තුළ මේ උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිසා ආදීනව කියන වෙනකම් මම දැන් පැහැදිලි කරා. මේ අවස්ථාවන් ටික තමන් තුළ ක්‍රියාත්මක වෙනවා දකින්න. උද්‍යංගම අත්ංගම ආස්වාද කියන අවස්ථා තුන තමයි අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වීම. එතකොට අනුසය උප්පද්ද වීම සමුදය බිහිවීම සමුදය බිහිවෙවි ගොඩ වේලාවක් රෝද වෙවි ගිහිල්ලා තමයි ඒ අනුසය ආසේ හැටියට තැම්පත් වෙන්නේ. මේ ක්‍රියාවලිය ඔබ දකිනකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා මේ ආදීනව අවස්ථාව ඔබ දකිනකොට ඔබ හදාගත්ත නිච්ච සුඛාත්ත ලෝකයේ ඔබ තුලම කඩා වැටෙනවා ඔබ දකිනකොට අනිච්ච බව දුක්ඛ බව ඔබ දකිනවා. එහෙනම් ඔබ දීපු වටිනාකම ඔබ දීපු අර අන්තගාමී ඇල්ම අන්තගාමි කැමැත්ත කියන අර චන්දරාගය ඔබ තුලින් ඉවත් වෙනවා. අන්න ඒක තමයි පින්වතුනි චන්දරාග පහණං කියලා කිව්වේ. එහෙනම් චන්දරාග පහණං වෙනකොට ඒ චන්දරාගයෙන් කොට ඔබට එතෙන්දී ඒ චන්දරාගයක් ඇති වෙනකොට ඒ චන්දරාග පහණං වෙනවා. එහෙනම් ඒ චන්දරාග පහණං ස්වභාවය තමයි අර විරාගං කියලා කියන්නේ චන්ද ඒ ඇති වෙච්ච ඡන්ද කැමැත්තෙන් කැමැත්තට ඇති වෙච්ච බැඳිල්ල විරාගං වෙනවා ඡන්ද රාගය පහාණය වෙලා ඒ කැමැත්තෙන් විදි නිදහස් වීමක් සිද්ධ වෙනකොට ඔබ දීපු පටිය ගැලවිලා යනවා. පටිය තමයි නිච්ච සුඛාත්ත. ඒක තමයි හේතුව. එහෙනම් හේතුවන් ගැලවී යෑම තමයි හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්ඡති කියලා කිව්වේ. එහෙනම් මේ යංකින්චි සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියපු ධර්මතාවයත් මෙතන තියෙනවා. සමුදේ ධර්මතාවයේ තුලම ඔබ රැඳී සිටිනකොට ඔබට ඒ ඔබ තුලින් දකින්න පුළුවන් වෙනකොට අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධර්මතාවය ඔබ දැක ගන්නකොට අර ආදීනව අවස්ථාව හොඳින්ම ඔබ පජානාති කර ගන්නකොට පින්වත්නි ඔබ තුල රෝද වෙවි ආපු එක නිරෝධ වෙනවා.
රෝදන රෝද නීවෙනු නිරෝධ වෙනු රෝධ වීම නවතිනු රෝධ වීම නවතිනකොට උත්පාදනය වීමෙන් ආපු එක න උපාද වෙනු අන්න ඒකයි අනුපාද නිරෝධං කියලා කිව්වේ එහෙනම් මේ අනුපාද නිරෝධං කියන්නේ මේක තප්පරයක් තුල සිදුවෙන ක්‍රියාවලියක් නෙවෙයි ඒකත් අනුපාද නිරෝධියත් මේ ගැට ගැහි හැදෙන එකේ ලිහ 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 යන එකපාරක් ගැට ගැහින ඕන්න ඒක පජානාත් වෙන පොඩ්ඩක් ලිහෙන්න ගන්න ආයෙත් ගැට ගැහෙන්න ගන්න ආයෙත් පජානාත් වෙන ආයෙත් ලිහෙන්න ගන්න ආයෙත් ගැට ගැහෙන්න ගන්න ආයෙත් Taman තුල සින්දුව මතක් වෙවි ආයි ආයි රෝධ වෙනෝ දකින්න ආම ආයෙමත් ලිහෙන්න ගන්න ඔය මේ නූල් බෝලයක් වගේ ගෙති ගෙති යන මේ රෝධ ක්‍රියාවලිය නිරෝධ වෙලා න උපාද තමයි අනුපාද නිරෝධං කියන්නේ. අන්න එතෙන්දී අවිද්‍යා මූල නිරෝධ පටිච්ච සමුප්පාද ධර්මතාවයයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ආදීනවං අවස්ථාවේදී මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මතාවය ක්‍රියාත්මක වෙනකොට නිස්චරණං වෙනු. නිශ්චරණ කියලා කිව්වේ චර බව න වෙනවා. මේ නිශ්චරණං කියන ධර්මතාවයේ තමයි චන්දරාග පහණං කියලා විස්තර කරලා තිබ්බේ. අර තීච්ච ඡන්දය තදින් බැඳිච්ච කැමැත්තෙන් ඔබ මිදී නිදහස් වෙනකොට නිච්ච සුඛත් පහයති වෙනවා. අර ඉපදෙන්නට ආපු කර්ම බීජ පොදිය නූපදවාම එයි මිදී නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. අනුසය ඉපදුනා, අනුසය ඉපදෙමින් යනකොට තමයි ඔබ ඒක දැක්කේ. අනුසය ඉපදීපදී ඉපදීපදී රෝධ වෙවි පැයගෙන යන ක්‍රියාවලිය ඔබ දැක ගැනීම හරහා අනුසය නූපදවා සිටීම සිද්ධ වෙනවා. මොකද අනුසය ඉපදීම තුලින්මම අනුසයට වෙනදේ අනුසය තුලින්ම උද්‍යංගම වෙන අනුසය උද්‍යංගම වෙන හැටි ඒක අත්ංගම වෙන හැටි ඒකම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වෙලා තමා පිටම නිච්ච සුඛාත් ලෝකේ කැඩා වැටෙන හැටි ඒ කියන්නේ ආදීනව අවස්ථාව. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන්නේ ආදීනව දකිනවා කියන එක. එහෙනම් මේ ආදීනව කියන්නේ අනිච්ච දුක්ඛ ධර්මතාවයේ තමන් තුල ක්‍රියාත්මක වෙන හැටි තමන්ම දකිනවා කියන එක. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධර්මතාවයේ තමන් දකිනකොට ඒ දැකීම හරහා නිච්ච සුඛත් පහයති වෙලා ඔබ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මතාවය ඔබ තුල ක්‍රියාත්මක වෙන්න ගන්නවා. බුද්ධානුස්සතිය වැඩෙනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන ධර්මතාවය තමයි මරණානුස්සතිය. එතකොට පින්වතුනි උද්‍යංගම අත්ංගම ආස්වාදං කියන එක ඔබ තුල පජානාති වෙනකොට ඔබ තුල සික්කති වෙනවා. අන්න ඒක තමයි සමතය. එතකොට මේ සමතය තුලින් ඔබ තුල මේ ගින්නක් පත්තු වෙලා හෝස් ගාලා සින්දුවකට ඔබේ හිත ගිහිල්ලා රත්විල්ල පිච්චිල්ලක් ඇති වෙලා මේ සින්දුවට යනකොට ඔබ උද්‍යංගම වෙන හැටි අත්ංගම වෙලා පැය ගාණක් සින්දුව පොඩ පොඩ කියව 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 හිතින් මතක් කර කර යනකොට අත්ංගම වෙන විදිහ ඒකින් ඔබ සුවයක් ලබන හැටි ඔබ නිකන් තාලයක් දදා කකුල වනවනා ඔළුව වනවනා මේ ආස්වාදයේ විඳින විදිය ඔබ තුල පජානාති වෙන කොටම පින්වතුනි සික්කති වෙනවා. ඒ සික්කති තමයි සමතය. අමුතුවෙන් හිතලා මේ වඩන සුභානුස්සතියක්වත් පදසජ්ජායනාවක්වත් මැතිරිල්ලක් නෙවෙයි මෙතන තියෙන්නේ. එතකොට අන්න සික්කති තුල සමතය ඇති වෙනවා. ඒ සික්කති තුල ආස්වාදං ඊළඟට ආදීනවම් වෙනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඔබ හදාගත්ත නිත්‍ය සුඛත් ලෝකයේ ඔබ තුලම කඩා වැටෙන හැටි ඔබට පේන්න ගන්නවා. අන්න ඒ මරණානුස්සතිය. එතකොට මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දකිනකොට මේච සුඛත් පහයති වෙලා ඔබ තුල සැහැල්ලුවක් නිකං පස්සද්ධියක් සැහැල්ලු බවක් ඔබ තුල ඇති වෙනවා. අන්න ඒ පස්සද්ධිය අර මේ තමන් තුල ඇති වෙන ස්වභාවය තුල බුද්ධ ඡාති වෙලා නිරාමිස සෝයක් ඔබ අත්ඳ ගන්නවා. ඒ සුවයත් පැවතිලා නැති වෙලා යනවා. සබ්බේ ධම්මා විපරිණාම ධම්මා කියන ධර්මතාවය අනුව ඔබට ඇති වෙච්ච නිරාමිස සුවයත් ටික වේලාවක් පැවතිලා නැති වෙලා යනවා. ඒ වෙලාවේ ඇති වෙච්ච ඒ සුව වේදනාව හැබැයි පින්වතුනි මේ හදා ගන්න ගිය කර්ම බීජ පොදියෙන් ඔබ නිදහස් වෙලා ඔබ ලබන සුවය ඒ නිරාමිස සුවය සදාකාලිකයි. ඒ වෙලාවේදී ඔබ තුල මතුවෙච්ච ඒ සුවයයි පොඩ වෙලාවකින් නැති වෙන්නේ. හැබැයි කර්ම බීජයක් න උපාද වීම හරහා ඔබ මේ සසරට බද්ධ වෙන ගැටේ මිදී නිදහස් වීමෙන් ලැබෙන ඒ නිරාමිස සුවය සදාකාලිකයි. ආමිස සුවය తాවකාලිකයි, නිරාමිස සුවය සදාකාලිකයි. ඉතින් පින්වත්තුනි මට උහුමනා කරේ ඔන්න ඔය අනිච්ච උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව කියන අවස්ථා ටික ඔය පින්වතුන්ට පැහැදිලි කරන්න. දැන් මේ පැහැදිලි කිරීමම සූත්‍ර දේශනා ගණනාවකම විස්තර විග්‍රහ කරලා තියෙනවා. එපින්තුන් අහලා ඇති ဒုတိය සමන සුත්තං කියන එක එතෙන්දි කියනවා පංචීමේ භික්ඛවේ උපාදානක්ඛන්දා
खतमे पांच से यतिदान रूप उपादान अकंदो रूप वेदना उपादान अकंदो संज्ञा उपादान अकंदो संकार उपादान अकंदो विज्ञान उपादान अकंदो केला मेथंदी किया ने में पांच उपादान स्कंदे बुद्ध पियानन वहां से देशना करे पिंगुतरी पांच उपादान अकंदा दुखा केला मिसक पांच स्कंदे दुखा केला ने में देन अपे पिंगुतु में ऐट दकिन रूप अने मेवा ऐति वेला प्रवतिला नैति वेला यानवा मेवा दुखाई मेवा अलग तो दुखाई रस कैम कैव दुखाई मेवा अलग अन्न देख न ඔය මොන ෆෝන් එක පාවිච්චි කරත් එකයි මොන ඇඳුම ඇඳත් එකයි මොන කෑම කෑවත් එකයි කියලා ඔබ මේ දුකයි දුකයි කියලා අල්ලගෙන තින්නේ පින්වතුනි පංචස්කන්ධය හරිම කණගාටුදායකයි බුද්ධ දේශනාවේ තියෙන පංචස්කන්ධයේ දුක්ඛා කියලා නෙමෙයි ඔබ එය වැරදියට වඩහගෙන ඔබ තුල මානසිකත්වයක් හදාගෙන තියෙනවා ඔබ අහන කරන දකින ඔබට ලැබෙන්න අසුරු කරන ලැබෙන මේ ඔබ රස විඳින ඔබට සුවය ලැබෙන හැම දෙයක්ම වැඩක් නැහැ ඒ හැම දෙයක්ම తాවකාලික වූ සුවයක් දිර නැතිලා යනවා කියලා ඔබ තුල මානසිකත්වයක් ඔබ හදාගෙන තියෙනවා අන්න ඒ මානසිකත්වය තුල ඔබ පංචස්කන්ධා දුක්ඛා කියා තමයි ඔය මානසිකත්වය තුල හිර වෙලා තින්නේ පින්වතුනි පංචස්කන්ධයේ දුක්ඛා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා නෑ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එකයි බුද්ධ දේශනාව එහෙමනම් පින්වතුනි මේ ඔබ තුල රූප උපාදානස්කන්ධේ කුයි ඇති උනේ ඔබ සින්දුවට නිච්චට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා නිච්ච වෙලා නිච්චයි සුඛයි අත්තයි කියලා අර උද්‍යංගම අත්තංගම ආස්වාද එහෙම නැත්නම් වේගයක් වේදනාවක් ආවේගයක් කරා ඔබ තුල මේ අනුසය ඉපදෙමින් යනකොට රූප උපාදානක් ඛණ්ඩේ ක්‍රියාත්මක වෙනවා ඔබ තුල වේදනාවල් නානාවිධ වූ වේදනාවල් මේ රසේ හොඳයි මේ තාලේ හොඳයි මේ කාර්තේ හොඳයි කියලා එක එක ආකාරي වූ වේදනා උපාදාන ස්කන්ධයන් ඔබ තුල නිර්මාණය වෙනවා ඔබ තුල බිහි වෙනවා රූප වේදනා සංඥා ඔබ තුල චිත්‍රූපම වෙනවා ගායකයාව මතක් වෙනවා ඒ කටහඬ මතක් වෙනවා ඔබ ඔබට සමාන වූ සිදුවීම් මතක් වෙනවා සංඥා පහළ වෙනවා රූප උපාදානකන්දා වේදනා උපාදානකන්දා සංඥා උපාදානකන්දා සිතුවිලි අරමුණු රාශියක් ඒ මේ අතරොද වෙලා සංඛාර උපාදානකන්දා වෙලා විඥාන ශක්තියක් ජනිත වෙනවා කර්ම බීජයක් සකස් වෙනවා එහෙනම් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියපු පංච උපාදානකන්දය තමයි තුල බිහි වෙනකොට තමයි උද්‍යංගම යේහි කේචි බික්කවේ සමනාවා බ්‍රහ්මනාවා ඉමේ සම්පංචන්නං උපාදානකන්දානං සමුදයංචේ අත්තංගමංචේ ආස්වාදංචේ ආදීනවංචේ නිස්සරණංචේ යථා භූතන්න පජානාති මේ ශ්‍රමණේකුණත් බ්‍රහ්මණේකුණත් තමන් තුල මේ පංච උපාදානස්කන්ධය බිහි වෙනකොට උද්‍යංගම අත්තංගම ආස්වාද ආදීනව කියන ක්‍රියාවලේ ක්‍රියාත්මක වීම යථා භූතන් අපජානාති නම් ඔහු ශ්‍රමණේක්වත් බ්‍රාහ්මණේක්වත් නෙවෙයි සම්මතයෙන් ශ්‍රමණේක් සම්මතයෙන් බමුණෙක් සම්මතයෙන් පැවිදි උතුමේ හැබැයි ඔහු සෘතවා ආර්ය ශ්‍රාවකයෙක් නෙවෙයි අසෘතවා පුතග්ජනා කියන ස්වභාවය බව බුදු පියාණන් වහන්සේ ဒုတိය සමන සුත්තං කියන සූත්‍රයේ විස්තර කරලා තියෙනවා ඒ වගේම මේ සූත්‍ර දේශනාවලින් තව දැනගන්න දෙයක් තමයි දැන් ඒ වගේම තව තියෙනවා සෝතාපන්න සූත්‍රයේදී දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා උද්‍යංගම අත්තංගම ආස්වාද ආදී නව නිස්සරණ කෙනෙක් යථා භූතම් පජානාති වෙන්නේ සෘතවාරිය ශ්‍රාවකී. අන්නේ සෘතවාරිය ශ්‍රාවකී කියන්නේ සෝතාපට්ටි ඵලයට පත්වෙච්ච පුද්ගලෙ. ඒ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා තමන් තුළ මේ පංච උපාදානස්කන්ධේ ක්‍රියාත්මක වෙනකොට යතෝ කෝ භික්ඛවේ ආර්ය ශ්‍රාවකෝ ඉමේ සම්පංචන්තං උපාදානකන්දානං සමුදයංච අත්තංගමංච ආස්වාදංච ආදීනවංච නිස්සරණන්ත යථා භූතම් පජානාති. අයම් උච්චති භික්කවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනයෝති. එනම් නියත සම්බෝධි පරායනයෙන්ම මේ සංසාර ගමන කෙටි කරගන්න ඔහු අඩිතාලම සකස් කරලා ඉවරයි. ඔහු සෝතාපට්ටි ඵලයට පත් වෙලා ඔහුගේ දැක්ම පිරිසුදු වෙලා ඔහු සම්දැකලා සම්දිට්ඨිකෝ වෙලා සම්මදක්ඛාතා වෙලා සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනෙක්. ඔහු තුල ක්‍රියාත්මක වෙන මේ උද්‍යංගම අවස්ථාවන් අත්තංගම ආස්වාද කියන අවස්ථාවන් අපූර්වවට දැක ගන්නවා. ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ආදීනවං කියන අනිච්චන් දුක්ඛම් විප්‍රණාම ධර්මතාවයේ දකින්න. අන්න අනිච්චන් දුක්ඛම් විප්‍රණාම ධම්මං කියන ධර්මතාවයේ දකින්න කිනා නිස්චරණම් වෙනවා. ඒ නිස්චරණම් කියන ස්වභාවයේ තමයි පින්වතුනි ඔහු තුල චන්දරාග පහණං වෙලා ඔහු චන්දරාගයේ මිදී නිදහස් වෙන ස්වභාවයටපත් වෙනවා. එහෙනම්
मे आकार मे तमंगे तुले मे चंद्रराग विनियो वेला चंद्रराग पहाना वेला निस्सरण वेन हटी अनीच सुखात पहायती वेला तमंगे तुलार तीच बार बाय बैम आसात बव मतीम तुनी वेला एक विधि निधसेला उब तुले सहलुवाक मतुवेन हटी निराम सुयाक अत्यंदगनी मक सिद्धवेनवा इति मे स्वभाव देख गन्न पुलुवम वेन्ने मम सोतापत्ति फलेट लबू केनेक तुला අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං ක්‍රියාත්මක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද සෝතාපට්ටි ඵලයට ලැබූ කෙනෙක් සං දකිනවා උද්‍යංගම අත්ංගම ආස්වාද දෙක දෙක යන අයත් ඉන්නවා. ඒ අය තමන් තුළ සංීපදෙනවා තමන් රත් වෙනවා තමන්ට දරුලා වැඩෙනවා ඒ ඇති වෙච්ච වේගය වේදනාවෙන් තමන් සුවයක් විඳිනවා දකිනවා. හැබැයි අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං දකින්න බැරි වෙලා ඉන්නවා කියන්නේ ඔහු තුළ ආනපානයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට කාමරාග පටික ප්‍රහාණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔහු ඉදිරියට තල්ලු වීමක් සිද්ධ වෙන්නේ නැතුව යම් යම් සෝතාපට්ටි ඵලලාභින් උනත් එක අවස්ථාවන් වලදී අර ඒ අයගේ හේතුපත්තිය සැකසීලා තියෙන්නේ තවදුරටත් සසරේ තව පොඩ්ඩක් හෝ දුර ගමන් කරන්න නම් ආනපානය ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ නැතුව ඔහු තුල උද්‍යංගම අත්ංගම ආස්වාද පජානාති වෙවි යන්නත් පුළුවන්. හැබැයි නියත සම්බෝධි පරායනයෙන්ම යම් දවසක ධම්මස උපදවා පහදවා ගැනීම යම් මට්ටමකට තියුණු වෙන කොට එය පුළුල් වෙනකොට යථාභූත ඥාන දර්ශනයේ කෙමෙන් කෙමෙන් අවදි වෙන්න පටන් ගන්න හේතුපත්‍ය සැකසීලා තිනකොට ඒ සෝතාපට්ටි ඵලලාභියා තුල උද්‍යංගම අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණම් පජානාති කියන අවස්ථා පහම පජානාති වීමත් සිද්ධ වෙනවා කියන එක තමයි මේ බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ අරහන්ත සුත්තං කියන සූත්‍රයත් අපි පොඩ්ඩකට කතා කරෝතින් එතෙන්දි බුදු පියාණන් වහන්සේ විස්තර කරනවා පංචමේ භික්කවේ උපාදානක්ඛන්ධා කතමේ පංච සේයතිදං රූප උපාදානක්ඛන්ධෝ වේදනා උපාදානක්ඛන්ධෝ සංඥා උපාදානක්ඛන්ධෝ සංඛාර උපාදානක්ඛන්ධෝ විඥාන උපාදානක්ඛන්ධෝ කියලා මෙතෙන්දි පැහැදිලි කරනවා පින්වතුනි යතෝ කෝ භික්කවේ භික්ඛු ඉමේ සම්පංචන්තං උපාදානක්ඛන්ධානං සමුදයංච අත්තංගමංච ආස්වාදංච ආදීනවංච නිස්සන්නන්ත යථාභූතං විදිත්වා අනුපාදා විමුක්තෝ හෝති. එතකොට මේ පුද්ගලයා මේ අරහත් ඵල සූත්‍රයේ කියන්නේ මේ ධර්මතාවයෙන් ආනාපාන සති සමාධියෙන් අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං කියන ධර්මතාවයේ දැකීමේ මේ ආනාපාන සති සමාධිය තුළ මේ යදී සිටින ධම්මානුධම්ම පටිපදාවේ යදී සිටින පුද්ගලයෙක් ගැන. ඒ පුද්ගලයා එතකොට මේ ධර්මතාවයේ හොඳට දැකගෙන යම් දවසක කාමරාග පටික ප්‍රහාණය කරලා මේ යන ගමන තමයි මේ අරහත් සූත්‍රං කියන සූත්‍රයේදී විස්තර කරන්නේ. එතකොට මේ පුද්ගලයාගේ යථාභූත ඥාන දර්ශනය එන්න පුළුල් වෙනකොට ඔහුට හැකියාව ලැබෙනවා මේ සමුදය වෙන හැටි වඩා හොඳින් දැකගන්න. අත්තංගම වෙන හැටි වඩා තියුණුව තමන් තුළ ක්‍රියාත්මක වෙන හැටි දැක ගන්න. ආසාදං කියන අවස්ථාව ආමිස සුවේ සුවයක් හැටියට හොඳට පජානාති කර ගන්නවා. ඒ වගේම ඇති වෙච්ච සුවේ තමන් දීපු නිච්ච සුඛාත්ත වටිනාකමත් එක්ක නිච්ච සුඛාත්ත කියන ලෝකය අනිච්ච වෙලා දුක් වෙලා විපරිණාම ධම්මම් වෙලා මේ ආදීනවංච වෙන බව දකිනවා. ඒ තුල නිච්ච සුඛාත්ත පහ යති වෙලා චන්දරාග විනයෝ වෙලා චන්දරාග පහණං වෙලා නිස්සරණම් වෙන හැටි යථාභූතම් විදිත්වා මේ යථාභූතයේ ඥාන දර්ශනේ එන්න මුහත් වෙවි ප්‍රඥාව මෝදු වෙවි විඥාන ශක්තිය බිහි වෙන එකෙන් තමන් මිදී නිදහස් වෙවි යනකොට එන්නම අනුපාද නිරෝධය තමන් තුළ සිද්ධ වෙනකොට තමන්ගේ ප්‍රඥායස මෝදු වෙනවා ඒක උපදවා පැහැදෙනවා ඒකට දැක ගන්න පුළුවන් වෙනව වඩා හොඳින් විදිත්වා අනුපාද අයිත් න උපාදා විමුක්තෝ හෝති විමුක්තෝ කියන්නේ මිදී නිදහස් වීම සිද්ධ වෙනවා අයම් උච්ච භික්කවේ භික්ඛු අරහං අන්න එහෙම යන මේ භවකය කරන ගමනේදී සිටින භික්ඛු අරහං රහ බැලීම අතහැරීම සම්පූර්ණයෙන් සිද්ධ වෙලා කීනාස වූ මේ ආසව පොදිය කය කරලා කීන කළා දානවා කපා මිදී නිදහස් වෙලා ආසවක්කය වෙනවා කීනාස වූ මුසිතෝ කතං කරණීයං ඕහිත බාරෝ අනුපත්ත සදත්තු පරීක කීන භව සංයෝජනං සම්මදච්ඡා විමුක්තෝති කියලා මේ සූත්‍රයේදී විස්තර කරනවා මේ ආකාරයට අල කළ යුතු කතං කරණීයං මේ කරණීය ධර්මතාවය
අනිච්ච දුක්ඛ අනාත්ත කියන කරණීය ධර්මතාවයේ තමන් තුල ක්‍රියාත්මක වෙනකොට නිච්ච සුඛාත්ත කියන අකරණීය ධර්මතාවයේ තමන් තුලින් පහ යති වෙලා කීන භව සංයෝජනම් මේ භව ගති වලින් තමන්ගේ ওই පිරීලා කර්ම බීජ පොදිය පිරී පැවතිච්ච කර්ම බීජ පොදිය කය වෙලා කීන වෙලා සංයෝජන කින අර පටි 10 ඔය සක්කාය දිටි විචිකිත්තා සීලබ්බත පරාමාස කින පටි 3 සෝතාපට්ටි ඵලයේදී ගැලවෙනවා කාමරාග පටික කියන පටි 2 අනාගාමී ඵලයේ සම්පූර්ණ වෙද්දි ගැලවෙනවා රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කින අනිත් පටි 5 අරහත් ඵලයේදී ගැලවිලා ගිහිල්ලා මේ සංයෝජන වලින් මිදී නිදහස් වෙලා විමුක්තෝති කියලා මේ සංසාර ගමනින් මිදී නිදහස් වෙනවා කියලා මේ සූත්‍ර දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මුත්‍රි මම හිතනවා මේ උද්‍යංගම අත්ංගම ආස්වාද කියන එක ඔබ මේ බාහිරව සිතක සිතිවිලි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ගහක ගෙඩියක් මේ ඇටයකින් පැලවෙනවා මල් පරදරනවා සෝයක් දෙනවා ගහ මැරෙනවා කියන මේ භෞතික උදයකට ආරෝපණය කිරීමක් නෙවෙයි මෙහි තියෙන්නේ. ඊට වඩා අතිශය ගැඹුරු ධර්මතාවයක් කියන එක ඔබ හොඳින් තේරුම් ගන්න ඕනේ. ඔබ මේ බාහිරෙන් දකින්න ගියොත් පින්වතුනි සිද්ධ වෙන්නේ ඔබ මානසිකත්වයක් තුල හිර වෙනවා. මේ අපූර්ව ධර්මතාවය ඔබට දකින්න බැරි වෙනවා. ඉතින් මම හිතුවා මේ උද්‍යංගම අත්ංගම ආස්වාද කියන ධර්මතාවය තුල මේ බුද්ධ දේශනාවම කැටි වෙලා තියෙනවා. ඉතින් ඔය පින්වතුන්ට මේ ධර්ම කරුණු කාරණා ඔබේ උපාදාන ලෝකයේ විදිහට